අපි නුවරින් දැන් කඩවතට ඇවිල්ලා කඩවතින් highway එකට දැම්මා. highway එකෙන් දැන් අපි යන්න ඕනේ මාතරට. මාතර පලාටුව ගොඩගම interchange එකෙන් තමයි අපි මාතරට යන්න තියෙන්නේ. අපි මාතර ගොඩගම පලාටුව interchange එකෙන් එළියට ඇවිල්ලා මාතරට ආවා. මාතර මුලින්ම අපි ආවේ මාතර beach එකට. මාතර beach එක ලස්සන beach එකක්. මාතර beach එකේ ඉඳන් පේනවා ලස්සන දූපතක්. ඒ දූපත මැද පන්සලක් තියෙනවා. පන්සලේ චෛත්‍යය තමයි අපිට අර පේන්නේ. මේ දූපතට කියන්නේ රන් දූපත කියලා. පරේ දූපත කියලාත් කියනවා. මේ දූපතට යන්න පාලමක් හදලා තියෙනවා කොන්ක්‍රීට් වලින්. කලින් තිබ්බ පාලම දැන් කැඩලා තියෙනවා. යකඩ පාලමක් කැඩලා තියෙන්නේ. අපි මේ පන්සලටත් ආවා. පන්සලේ බුදුමැදුර තමයි මේ පේන්න තියෙන්නේ. බුදුමැදුර ළඟින් එහාට ගියාම ඈත මුහුද ලස්සනට පේනවා උඩ ඉඳන්. ඊට පස්සේ අපි ආයිත් මාතර ටවුන් එකට ඇවිල්ලා වෙරේන පන්සල බලන්න තමයි යන්නේ. දැන් අපි වෙරේන පන්සලට ඇවිල්ලා ඉන්නේ. වෙරේන පන්සලේ තියෙනවා ලස්සන ලොකු බුද්ධ ප්‍රතිමාවක්. මේ පේන්නේ ලොකු බුද්ධ ප්‍රතිමාව. පන්සලේ තියෙන මෙන්න මේ උමගෙන් ගිහිල්ලා තමයි බුද්ධ ප්‍රතිමාව ඉහළට නගින්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ යන්නේ උමගේ ඇතුලෙන් චිත්‍රත් බලාගෙන. බුද්ධ ප්‍රතිමාව ඉහළට නැග්ගාම මේ විදිහට තමයි අපිට බුද්ධ ප්‍රතිමාවයි වටේ පරිසරයයි පේන්නේ. විහෙරේන පන්සලත් බලලා අපි ඊළඟට යන්නේ මාතර පොල්ලේන බීච් එක බලන්න. මාතරට ආව නම් පොල්ලේන බීච් එකේ අනිවාර්යෙන් නාලා තමයි යන්න ඕනේ. පොල්ලේන බීච් එක හරිම ලස්සන බීච් එකක්. පොල්ලේන බීච් එකේ ගොඩක් සෙනඟ වෙනවා නාන්න. ඊට පස්සේ අපි අපේ නවතැනට තමයි යන්නේ. ඊළඟ දවසේ අපි දැන් මේ යන්නේ දෙවුන්දර තුඩුව බලන්න. හම්බන්තොට පාරේ යද්දී අපිට අර විදියට දෙවුන්දර තුඩුව ඈතින් පේනවා. දෙවුන්දර තුඩුව හරිම ලස්සනයි. ලංකාවේ දකුණු කෙළවර ලස්සන ලයිට් හවුස් එකක් තියෙනවා. ඊළඟට අපි යන්නේ දික්වැල්ල බීච් එක බලන්න. දික්වැල්ල බීච් එකේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න හදපු ලස්සන පොඩි පාක් එකක් තියෙනවා. දික්වැල්ල බීච් එකත් හරිම ලස්සන බීච් එකක්. මේ පැත්තේ ආවොත් බලන්න ඕනේ බීච් එකක්. I think I'm going to tell you about the pencil. I'm going to tell you about the pencil. I'm going to tell you about the pencil. This pencil is a Buddha Pratima. ප්‍රතිමා වංශයේ පිටත පැත්ත පුංචි පුංචි ටයිල් කැට වගේ කැට වලින් හදලා තිනවා වගේ තමයි පේන්නේ. ඊළඟට අපි යන්නේ කුඩාවැල්ල. කුඩාවැල්ල තමයි හුම්මානේ පිටලා තියෙන්නේ. ඉතින් අපි මේ හුම්මානටත් යනවා. මේ හුම්මානට ඇතුළේ නේ එන්ට්‍රන්ස් එක. එතනින් අපිට ටිකට් එකක් ගන්න ඕනේ. හුම්මානට යන පාරේදී හම්බෙන ලස්සන තැනක් තමයි මේක. අපි දැන් මෙතන හුම්මානේ ගොඩක් වෙලා බලන් හිටියා. ඒ තාම වතුර උඩට විස වෙලා ආවේ නැහැ. නිරිතදික මෝසම් තුලං කාලේටලු වැඩිපුර මේ හුම්මානේ සක්‍රිය වෙන්නේ. දැන් මේ කාලේ විසානදික මෝසම් තුලං කාලේ. මෙතනින් පස්සේ අපි ගෙලින්ම යන්නේ හම්බන්තොටට. හම්බන්තොට බර්ඩ්ස් පාක් එක බලන්න තමයි යන්නේ. සෑහෙන දුරක් අපිට යන්න තියෙනවා එතනට. මේ තියෙන Birds Park එකේ entrance එක. එතනින් අපි ටිකට් අරන් ඇතුළට යන්න ඕනේ. Birds Park එකේ විවිධ වර්ගයේ කුරුල්ලෝ පිරීලා ඉන්නවා. එක එක જાති කුරුල්ලන්ගේ වීඩියෝස් ටිකක් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. Birds Park එක ගැන මම වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. මෙතන ඉඳලා කිලෝමීටර් 26යි කිව්ව කතරගමට අපි කෙලින්ම කතරගමට යනවා. කතරගම තමයි අපි නවතින්නේ. දැන් අපි කතරගම දේවාලයට යන ගමන. ඊට කලින් කිරිවෙහෙර හම්බ වෙනවා. කිරිවෙහෙරත් වැඳ පුදාගෙන තමයි කතරගම දේවාලයට අපි යන්නේ. දැන් අපි කතරගම දීවාරිට තමයි ඇතුල් වෙන්නේ. Kataragama Diwali is a very Kataragama Diwali. We have Kataragama town. We have Kataragama town. We have Kataragama town. We have Kataragama town. Silla Kataragama Diwali dana pare, godak veladu vyapar kirinawa. Me walata penne Silla Kataragama Diwali. Silla Kataragama Diwali to sambandha pansalata api yanawa meke chaitya athurata me yanna puluwan මේ මේ පන්සලේ බුදු මැදුර. සෙල්ල කතරගම දේවාලේ වැඳ පුදා ගත්තට පස්සේ අපි යන්නේ බුත්තලට. දැන් අපි යන්නේ බුත්තල පාරේ වනාලී ඉන්නවා. මේ අපිට හම්බෙන පළවෙනි වනාලිය. අලියා පාරෙන් දිදී අපිට යන්න බෑ. මේ කාර් එකත් එක්කම ගියාම හරියි. ඒ කාර් එක අලියා ඉස්සරහම නැවතුවා. පොඩ්ඩක් ඉඳලා යන්න වෙනවා. අවදානම් වැඩක් කරන්න. අලියා කලබල වුණොත් එයාට නම් යන්න පුළුවන්. මට රිවර්ස් කරන්න තමයි වෙන්නේ. ලස්සන මෝරන්චුකුත් පේන්න ඉන්නවා. මේ අපිට හම්බ වෙන දෙවෙනි වනාලිය. ඔබ පරිස්සමෙන් මේ පාරේ යන්න ඕනේ කල්පනාවෙන්. මේ අපිට හම්බ වෙන තුන්වෙනි වනාලිය. මේ හතරේ නිවනාලියා මෙයා නම් අලි පැටියෙක් වගේ. මේ පස්සේ නිවනාලියා. මෙයා නම් ලොකු අලියෙක්. පොඩ්ඩක් කැලේ පැත්තට යනකම් ඉන්න වෙනවා අපිට. කැලේ පැත්තට ගිය ගමන් අපිට මෙතනින් යන්න පුළුවන්. මේ අපි දකින 6 වෙනි වනාලිය. එයා නම් පාර ටික ගහමින් ඉන්නේ. දැන් අපි යන්නේ බුත්තල බුදගනාව පන්සලට. බුදගනාව පන්සල කියන්නේ ඓතිහාසික පන්සලක්. මේ පැත්තේ આવුත් අනිවාර්යයෙන් යුදගනාව පන්සලක් බලලම යන්න. මෙතනින් පස්සේ අපි යන්නේ වැල්ලවායට. වැල්ලවායෙන් පස්සේ ඇල්ල. ඉතින් ඒ යන මාර්ගයේ අපිට දකින්න තියෙනවා රාවණ ඇල්ල. මේ තියෙන රාවණ ඇල්ල අපි ඇල්ල වැල්ලවායේ බණ්ඩාරවෙල වැලිමඩ හරහා නුවරඑළියට ආවා. නුවරඑළිය ග්‍රෙගරි පාක් එකේ තමයි අපි දැන් ඉන්නේ. නුවරඑළිය ග්‍රෙගරි වැව. නුවරඑළියෙන් පස්සේ ගම්පලට ඇවිල්ලා දවස් 3ක අපේ ට්‍රිප් එක නිමා කළා.